मैं तीन अभी कड़ा करते हाल के लिए ठीक है और आठ पेन है तो लसन टे मैं उधर टाइम लगती है ना मैं उम्र पार्ट बहुत तक के का मैं तीन पूरा का थाल की दिए वेट रह गए वेट कर के तीन को मैं दाल आप ही मैं के तीत्ते का ती आया वान नॉन मैं के तीत्ते का ती आइंगर का नॉन मैं हाल के दिए मैं वातुरात तक का मैं हम अतीन तादा कर ला अभी पॉल मेरी कार ने यह कार रेट है और दिन मेरी का करना ना तीन तो तो मैं के तीत्ते आने जो से अभी आप ये पेरा आगे ना मैं कि रोटी का तमाह अभी गाने हालगिड़ी हादन हालगिड़ी रिसेट का हादन मैं आकार दहावता
ඉරිකල පෙරා ගන්න ඕනේ. තිත්තයි මුණගතුරු දහ පාරක් පෙරා ගන්න ඕනේ. මේ ආකාරයට දහවතාවක් හොඳින් තිත්තයවා ගන්න ඕනේ. මේකේ හරිම ක්‍රමය ගැමියන් භාවිතා කරන්නේ ගලාගෙන යන දොළපාරකට පොට්ටනියක් රෙදි පොට්ටනියක් අරගෙන තියලා පැය කීපයක් තියලා තිත්ත අරගන්නත් පුළුවන්. අනිත් ක්‍රමය තමයි මම මේ වලට පෙන්නන්නේ. මේ ක්‍රමය තින් ලේසි ගෙදර කරගන්න පුළුවන් ඉතාමත්ම පහසු ක්‍රමයක් මේක. හාල් පිටි 500ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම රීඩ් කරගත් හල් කිරි 10ක් සීනි ග්‍රෑම් 500ක් ගාගත් පොල් බෑය පාම් පිටි ග්‍රෑම් 100ක් එලෙක් කරගන්න. ඒ වගේම ලුණු ස්වල්පයක් කුරුඳු කුඩු හෙනසල් කුඩු මේ ස්වල්පයක් බාන්න ඕනේ. ඒ වගේම කැරම එකක් අවශ්‍ය වෙනවා අපිට කැරම මිශ්‍රය. හල් පිටි ටික දාලා තිනවා. දැන් ඒ වගේම හල් ග්‍රේට් කරගත් හල් ටික දාගන්න ඕනේ. ඒ වගේම සීනි ඊපස් අපි පොල් ටික එකතු කරගන්න ඕනේ. මේ සියල්ලම එකට දාලා අනා ගන්න හොඳට. ඊළඟට පාම් පිටි ලුණු ස්වල්පයක් කුඩු හෙනසල් ස්වල්පයක් පැණි ඊවස මේ සියල්ලම එකට දාලා අනා ගන්න ඕන හොඳින්. මේ තියෙන්නේ අන්තිමට සාදාගත් මිශ්‍රණේ. අපි මේ මිශ්‍රණය කැඳ කොළයකට දාගන්න ඕනි. මේක ස්ටීම් බේක් කරගන්න තියෙන්නේ. මේ ආකාරයට ස්වල්පයක් දාලා මේ ආකාරයට හල් ටික පැය භාගයක් විතර තම්බා ගන්න ඕනේ ස්ටීම් එකේ. මේ හල් ගොටි එක නම් ලෑස්ති. දැන් අපි බලමු මේ හල් ගොටියේ කොහොමද රස කියලා. කැමිවාරේ හඳුන්වන්නේ හල් ගොටි කියලා. ඉතින් අපි බලමු එකක් අරගෙන ඔයාලට පෙන්වන්න එපේ කොහොමද කියලා මේක. මේ තියෙන තම්බාගත් හල් ගොටිය අපි මේක බලමු රස. තිත්ත රසක් ඇත්තෙම නෑ. තමත්ම ගුණදායි ආහාරයක්. ඉතින් පැණි රසත් ගොඩක්ම නෑ. ඔයගලන්ට මතක් කරන්න ඕනේ මේ හල් ගෙඩිය හැදෙන්නේ අවුරුද්දකට එකපාරයි.
ඉතින් මේ හල්ගෙඩිය සැප්තැම්බර් අගෝස්තු යන කාලවල තමයි මේ හල්ගෙඩිය හැදෙන්නේ. ඉතින් අපිට හොයාගන්න අමාරු වුණා හල්ගස් මම හිතන්නේ කීපයක් තිබ්බා මීටර් 200ක් ඈතින් තමයි තිබ්බේ. ඉතින් හිමීට අපි ගිහිල්ලා හදාගත්තා කොහොමරි. අරගෙන තමයි ඔයගලන්ට වීඩියෝ එක කරලා ලස්සනට පෙන්නුවේ. ඉතින් ලේසි වැඩක් නෙමෙයි, ඉතින් අපහසුයි. නමුත් අන්තිමදී හොඳ වීඩියෝ එකක් කරන්න ඕනේ නිසා මම අද මේ වැඩේ කරේ. ඉතින් මෙවැනිම වීඩියෝ එකක් අරගෙන මෙවැනිම රසාංගේ රසවත් ඩෙසර්ට් එකක් හරි කොමන හෝ ආහාරයක් අරගෙන ලබන සතියෙත් මම එනවා ඔයාලගේ නිවසට. එතෙක් සුභ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.